රොස්බරි නිල් පාට හැඟීමක රස. රටේ මුළු වියදම රුපියල් බිලියන 7900ක් විතර එනවා. දවසකට බැලුවත් රුපියල් බිලියන 21කට වැඩිය වැඩි. ඡන්දයක් තියෙනවා නම් රුපියල් බිලියන 10ක් විතර යන්නේ. නමුත් මන්ත්‍රීවරු ඇමතිවරු රට වටේම ගිහිල්ලා කියනවා විශ්‍රාම වැටුප් ගෙවන්න බෑ, වැටුප් ගෙවන්න බෑ, රට බංකොලොත් කියන කතාව දිගින් දිගටම කියාගෙන කියාගෙන යනවා. ඒතර ඇත්තටම මේ අයවැයේ ඉදිරිපත් කරලා තියෙන්නේ ව්‍යාජ අයවැයක්ද? එක්කෝ රට ගෙනියන්න ඕනේ අයවැය ක්‍රියාත්මක කරන්න ඕනේ නැත්නම් ඉතින් මැතිවරණයකට යන්න ඕනේ. පාර්ලිමේන්තුව සම්මත කරන ලද දේ ව්‍යාජ බවක් ඔප්පු කරන්න ඔබ අසමත්. ඒ නිසා පොහු තර්ක ගේන්න එපා. යම් යම් අංශවල මූල්‍යමය අර්බුදයක් පවතිනවා. ව්‍යාජයක් නොවේ. අපි ආහාර දෙන ප්‍රමාණය ඊ රාත්‍රියේ අමාත්‍ය මණ්ඩල රැස්වීමෙන් වැඩි කරා. ඔබ එයත් ව්‍යාජයද කියලා බලන්න ගිහිල්ලා බලන්න ගමකට. නොලැබුණොත් බොරුවට ව්‍යාජ කියන වචනේ පාවිච්චි කරන්න එපා. පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත් කරලා තිබෙනවා. මෙහෙම තියෙද්දි ගරු කතානායකතුමනි, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත ලියුමක් යවලා තියෙනවා. අප මුදල් බාර ගන්න එපයි කිය. මෙතන සිදු වෙලා තිබෙන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්. කැබිනට් එකත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා තිබෙනවා. මොකද මේ ආණ්ඩුවට තියෙනවා මේ මැතිවරණ බීතිකාව. මැතිවරණ වලට බයයි. මැතිවරණට බය පසේරකාවක් නැති දේශපාලන නිවටේ කොට්ටාසයක් ඉන්නේ. කටයුතු කරපු අයට දනුවන් දෙන්න ඕන. දැන් හපු හින්න මහත්තයාට කොමිෂන් සභාව හමු එන්නේ කිව්වහම මේ රටේ ලොකුම දෙන්න කෝල් කරලා කියලා දිනවා යන්න එපයි කියලා. ඒ මනුස්සයා ටෙලිෆෝන් කෝල් එකත් වහගෙන ඕෆ් කරලා ගිහිල්ලා තමයි හම් වෙලා තියෙන්නේ. මේක තිත් ඇත්ත. ඒ නිසා ලැජ්ජයි මේක. ඔව් වගේ මැට්ටුමා. දැන්මම අගම යන්න එපා. බොරු කියන්න එපා. ඔයා කතා කරන විදිය තේරෙනවා. මේ රටේ ලොකු එක්කෙනා ජනාධිපති. ඊට පස්සේ තනතුරු අනුව මම ඉන්නේ. මේ බොරු කතා කියන්න එපා. ලැජ්ජනේ විපක්ෂ නායකතුමා. ඔබතුමාට නොමග යවලා. ඔබතුමාට ඔය කේලම් කියන මිනිස්සුන්ගෙන් ප්‍රවේශක් වෙන්න. වැකරි අතකොළුවෙක් ඉන්නව අර කාමරය ඇස්සේ මයික් දීලා තියන්නේ. ටෙලිෆෝන් ඕෆ් කරලා හපු ඉන්න ගිහිල්ලා කොමිෂන් සභාවේ කතා කරලා ඉන්නවා. මගේ 27 2 ඇතුළේ ප්‍රශ්නේ ගන්න. ඊට පස්සේ අහලා තියෙනවා. ඔයාලා අපි කිව්ව කතාව කාට හරි කිව්වද කියලා. ලැජ්ජයි. ලැජ්ජයි කොල්ලෝ. මගේ 27 2 ඇතුළේ ප්‍රශ්නේ ගන්න. මට බොරු කියන්න කිසිම හේතුවක් නැහැ කරු කතානායකතුමනි. නෑ නෑ කිසිම තරහ නෑ. ඒකට කියන්නේ වේගවත්ව කරුණු දැක්වීම. ඔයාගේ අගමැතිතුමත් එහෙමනේ කරන්නේ. දැන් නම් ඉතින් පොඩක් හුලම් බහැලා යගේ. දැන් වේගය බහැලා. තුමාගේ 27 2 හරි ප්‍රශ්නේ ගන්න. වේගයෙන්ම. දැන් අගමැති පියන් වෙලා. අගමැති පියන් කිව්වේ තුමාගේ ආදරණීය පියා. මේ සභාවේ තමයි කිව්වේ. මම නෙමෙයි. මගේ තාත්තා අගමැති පියන් කියලා කිව්වා. හැබැයි එයා පියන් හැටියට වැඩ කරේ නැහැ. එයා අගමැතිකම ඉඳගෙන ජනාධිපති හැටියට වැඩ කරා. තුමාගේ 27 2 හැරේ ප්‍රශ්නේ ගන්න. අද කොරළුකොට සිංහයා තුරුදහන් වෙලා. අද තමුන්නාගේ ඉන්න කරලා. ඔය කෝ කසේරුකම්. කෝ පෞරුෂත්වය. දෙකම නැහැ. ඔබතුමා ඕක කරන්නේ. ඒ තමුන්නාසගේ සෙරපු සුබ්බොන්න කියන්නේ. හරි. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.